Right, I am මේ video game අපි කතා කරන්න යන්නේ overgrowth spell එක use කරගන්න පුළුවන් සුපිරිම ගණේ ක්‍රම කීපයක් ගැනයි. හැබැයි කොමාරි අපි ඊට කලින් ගැම්බුරෙන් අධ්‍යයන කරන්න ඕනේ overgrowth spell එකේ තියෙන freeze invis සහ අපේ invulnerable කියන effect එක මොකක්ද කියන එක. ඉතින් මම උදාහරණත් සමග ඔයාලට කියලා දෙන්නම් overgrowth spell එකේ තියෙන fundamentals ටික මොනවාද කියලා ඊට පස්සේ අපි බලමු මේක use කරගන්න පුළුවන් අනිවාර්යම අපේ town hall 11 සිට 16 දක්වා මොන විදිහේ ක්‍රමවලටද කියලා. ඉතින් Clash of Clans game එකේ home village එකේ available spells තියෙනවා 14ක ප්‍රමාණයක් including අපේ අලුත්ම overgrowth spell එකත් සමග අනිත් spells දිහා අපි බලුවත් අනිවාර්යම ඒකේ නමේ තියෙන title එකේ තියෙන දේ තමයි සිද්ධ වෙන්නේ lightning air drop කරාම lightnings යනවා ඊට අමතරව heal කරාම heal වෙනවා rage කරාම rage වෙනවා සෑම සියලුම spell එකක් ඒ විදිහටයි තියෙන්නේ හැබැයි කොමාරි overgrowth spell එක ඉතින් සංකීර්ණයි කියලා අපිට පෙනී යන්නේ මොකද කියනවා නම් ඒකෙන් spell effects දෙකක් සමග අමුතුම මාදලේ invulnerability කියන කතන්දරයකට සිද්ධ වෙන හේතු වෙනවා ඉතින් ඒක හින්දා මේක අපි gambling අධ්‍යයනය කරන්න ඕනේ ඒක gambling අධ්‍යයනය කරන්න මුලින්ම අපි බලනවා freeze spell එකෙන් සාමාන්‍ය සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක. ඉතින් ඔයාලා දන්නවා freeze spell එක drop කරාම කෙලින්ම freeze වෙනවා ඕනෑම දෙයක් enemy base එකක තියෙන. enemy heroes ලා enemy defenses සාමාන්‍යයෙන් තියෙන building එකක් හරි freeze වෙනවා. ඊටත් අමතරව enemy cheese එකත් අපිට freeze කරන්න පුළුවන්. හැබැයි freeze එක තියෙන්නේ අනිවාර්යම එයාලව freeze කරලා අපිට එයාලට attack කරන්න හෝ ඒ එයාලා අපිට attack කරන්න out කෙලින්ම එයාලව freeze කරලා පොඩ්ඩක් ඉන්න කියලා පැවසීමටයි. ඉතින් කොහොමරි freeze එකෙන් සිද්ධ වෙන්නේ ඒ දේ නම් invisibility spell එකෙන් සිද්ධ වෙන්නේ ඒකේ අනිත් පැත්තටයි. ඒ කියන්නේ ඉතින් enemy defenses හෝ enemy heroes ලා ඕනෑම දෙයක් අපිට attack කරනවා නම් අපිට දරා ගන්න බැරි level එකකට අවිල්ලා නම් තියෙන. ඉතින් අපි invis කරනවා අපේ troops ටික. ඉතින් එතකොට enemy defenses වල අපිව පේන්නේ නැහැ. එහෙම නැතිනම් සමහර අවස්ථාන් වලදී ඉතින් අපේ troops ටික අවශ්‍ය කරන පැත්තකට තල්ලු කරලා යැවීමට ඉතින් අපි use කරන invisibility spell එක විශේෂයෙන් බෞතර කස්නම් වලදී queen charges වලදී තමයි මේ කතන්දර අපි කරගන්නේ. කොහොමද ඉතින් ඉතාමත් සරලයි invisible effect එකක් සිද්ධ වෙන්නේ. invis උනා කියන්නේ අපේ ඇහැට එයාලව පේන්නෙත් නැහැ. එයාලට අපිව පේන්නෙත් නැහැ. ඉතින් තේරුම් ගන්නත් අනිවාර්යම ලේසි. ඉතින් කොහොමද මේ effects දෙකම ඉතින් place වෙනවා කියන්නේ යම් කිසි දෙයක් උඩට ඉතින් freeze එක හේතුවෙන් ඉතින් එයාලට බෑ අපිට attack කරන්න. invis එක හේතුවෙන් ඉතින් අපිට පේන්නෙත් නැහැ. එයාලා එතන තියෙන දේවල් එතන ඉන්නවාද කියන එකත් ඉතින් කොහොමද මේක තමයි මේ ස්පෙල් එක සංකීර්ණ වීමට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ. ඉතින් කොමාරි මේකත් සමග ඊ ගාවට අපි කතා කරන්න කලින්ම invulnerability කියන කතන්දරය ගැන. ඉතින් කොමාරි invulnerability කියලා සාමාන්‍යයෙන් ඉතින් ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ ඉතින් vulnerability එකේ විරුද්ධ වචනයක් හැටියටයි. vulnerable කියන්නේ අනිවාර්යම ඉතින් attacks වලට ඉතින් attack කරන්න පුළුවන් වාලට. ඉතින් අපිව hurt කරන්න පුළුවන් වගේ දේවල් වලට තමයි vulnerability කියන වචනේ භාවිතා කරන්නේ. එතකොට ඒකම විරුද්ධ පදය අනිවාර්යම invulnerability. ඒ කියන්නේ කිසිම දෙයක් කාටවත් ඉතින් අපිව hurt කරන්න බෑ. ඉතින් මේක තව දුරටත් අපි බැලුවොත් අනිවාර්යෙන් අපේ phoenix ගේ effect එක ඔයාලා දන්නවා. phoenix කැලින්ම විනාශ වෙද්දී එයාත් එක්ක ඉන්න hero සම්පූර්ණම ආරක්ෂා කරනවා. ඊට අමතරව grand warden ගේ eternal tome ability එක හොඳම උදාහරණයක් ඒක. ඉතින් ඒක on කරාමත් කැලින්ම සම්පූර්ණම grand warden සහ එයාගේ කවය ඇතුළත ඉන්න අයව ඉතින් ආරක්ෂිතයි. invulnerable කියලා අපි හඳුන්වන්නේ invincibility කියලා සමහර ඉතින් විට හඳුනනට පුළුවන් ඉංග්‍රීසි භාෂාවෙන්. හැබැයි කොමාරි ඉතින් invulnerability කියන වචන තමයි මෙතනදී එයාලා place කරලා තියෙන්නේ. ඉතින් කොමාරි මේ invulnerability කියන එක හරියටම අපිට බලා ගන්න පුළුවන් සුපරම උදාහරණය තමයි wall wreck එකක්. අපි මේකත් එක place කරොත් spell එක දාලා wall wreck එකට කිසිම damage එකක් කරන්න බෑ. ඉතින් ඔයාලා දන්නවා wall wreck එක කෙලින්ම යන්නේ town hall එක පැත්තටයි. ඉතින් ඒක හින්දා ඒ pattern එක wall wreck එක මාරු කරන්නේ නැහැ. ඒකයි ඒක හොඳම උදාහරණයක් කියලා මම place කරේ. කොමාරි wall wreck එකට කිසිම damage එකක් කරන්න බෑ කෙලින්ම overgrowth spell එක හරහා. ඉතින් overgrowth spell එක ඉවර වුණාට පස්සේ එයාට පුළුවන් ඉදිරියට යන්න. හැබැයි කොහොමද ඉතින් එහෙම wall wreck එකක් යවන එකේ කිසිම පළක් නැහැ. ඊට අමතරව ඉතින් අපි skelly donut එකක් දැම්මොත් උදාහරණයක් වශයෙන් ඉතින් කෙලින්ම overgrowth spell එක උඩින් කිසිම පළක් ප්‍රයෝජනයක් නැහැ. skeletons සම්පූර්ණයෙන්ම යන්නේ එතකොට වෙනත් පැත්තකටයි. ඒ කියන්නේ ඉතින් skelly donuts අනිවාර්යම සාර්ථක වෙන්නේ නැහැ. ඊටත් අමතරව ඉතින් අපේ किसीम डेमेज सिद्धवेन्नी इन वनरबिलिटी अनिवार्यम
ඉතින් විශාල හිස් රදයක් වෙලයි තියෙන්නේ. එතකොට ෆ්‍රීස් එක ඉන්විස් එක සහ ඉන්වල්නරබිලිටි තුනම තියෙන හේතුවෙන් ඉතින් මේක ඉතාමත් සංකීර්ණ ස්පෙල් එකක් වෙලයි තියෙන්නේ. ඉතින් ඊගාවට අපි ගැඹුරින් බලන්න යන්නේ මේ ස්පෙල් එකෙන් හරියටම සිද්ධ වෙන්නේ මොනවාද, ඒ වගේම සිද්ධ නොවෙන්නේ මොනවාද කියන එක ගැන. ඉතින් කොහොමද මුලින්ම අපි බැලුවොත් ඕවර්ග්‍රෝත් ස්පෙල් එක ඕනෑම බිල්ඩින් එකක් ඕනෑම ඩිෆෙන්ස් එකක් කවර් අප් කරනවා. හැබැයි කොහොමද එන්නමි සීසි ට්‍රූප්ස් ටික එලියට එනවා අනිවාර්යම ඕවර්ග්‍රෝත් ස්පෙල් එකෙන් කවර් වුණත්. මොකද කියනවා නම් ක්ලෑන් කාසල් එක ඇතුළට ඒක ඉෆෙක්ට් එක කියන්නේ නැහැ කියන එක ඉතින් මම ස්නීක් පීක්ස් වලින්ම කිව්වක්. හැබැයි ක්ලෑන් කාසල් බිල්ඩින් එක අනිවාර්යම ඉන්විස් වෙලයි තියෙන්නේ එකෙන්. ඒක ඉතින් අනිවාර්යම ස්පෙල් එක හැදිලා තියෙන ආකාරයයි. ඊට අමතරව එන්නමි හීරෝස්ලට කිසිම ඉෆෙක්ට් එකක් නැහැ ඕවර් ග්‍රෝත් ස්පෙල් එකෙන්. ඒ කියන්නේ එනමි හීරෝස්ලස එනමි ක්ලෑන් කාසල් ට්‍රූප්ස් අනිවාර්යම අපි ඉතින් ආ හැන්ඩල් කරන්න ඕනේ ස්පෙල් එක උඩින් ඩ්‍රොප් කරත්. ඊට අමතරව මේකෙන් ඉෆෙක්ට් එකක් නැති දේවල් තමයි අපේ ට්‍රැප්ස් ටික. ඉතින් කොහොමද ට්‍රැප්ස් ටික අනිවාර්යම ට්‍රිගර් වෙනවා ඕනෑම ජාතික ට්‍රැප් එකක්. ඕවර්ග්‍රෝත් ස්පෙල් එක දැම්මා හෝ නැතා අනිවාර්යම ට්‍රැප්ස් වලට අපිට මූණ දෙන්න වෙනවා. ඊට පස්සේ අනිවාර්යම අපි අවධානය යොමු කරන්නේ ටෙස්ලා ටවර්ස් වලටයි. ඉතින් ටෙස්ලා ටවර්ස් එක ටිකක් අමුතුයි. මොකද කියනවා නම් ටෙස්ලා ටවර් එක ට්‍රිගර් වෙන්න කලින් අපි ඒරියා එකකින් මේක ඩ්‍රොප් කරොත් අනිවාර්යම ටෙස්ලා ටවර් එක ට්‍රිගර් වෙන්නේ නැහැ. ටෙස්ලා ටවර් එකක් එතන තියෙනවාද කියලාවත් අපිට පෙන්වන්නේ නැති විදිහට ඒක නිර්මාණය වෙලා තියෙන්නේ. ඊට අමතරව ටෙස්ලා ටවර් එකක් ඇක්ටිවේට් වෙලා නම් තියෙන්නේ, ටෙස්ලා ටවර් එක උඩට ඇවිල්ලා නම් තියෙන්නේ. ඊට පස්සේ අපි ඩ්‍රොප් කරොත් ඒත් ඉතින් අනිවාර්යම ටෙස්ලා ටවර් එක සම්පූර්ණම මේ ස්පෙල් එකෙන් කවර් අප් වෙනවා. ඉතින් ඔය ටික අනිවාර්යම ඉතින් අපි ඔළුවට ගත යුතුයි. අනිවාර්යම මේ ස්පෙල් එක යූස් කරලා ඊ ගාවට මම පෑදලි කරන්න යන ක්‍රම ටික ෆලෝ අප් කිරීමට. ඉතින් මුලින්ම අපිට සාර්ථකත්වයක් ගන්න පුළුවන් තැන තමයි කුයින් චාර්ජස් වලට ඕවර්ග්‍රෝත් ස්පෙල් එක ඩ්‍රොප් කරගෙන. ඉතින් උදාහරණයක් වශයෙන් මේ ස්ටයිල් බේස් එකදී අපි බැලුවොත් ඔයාලට පේනවා ටවුන් හෝල් එක තියෙන හරියටම මැද්දට වෙන්න කුයින් චාර්ජ් එක ටවුන් හෝල් එකට දියත් කරනවා නම් වම් අත පැත්තෙන් හෝ දකුණු අත පැත්තෙන් අපි අනිවාර්යෙන් විශාල ෆනල් එකක් කළ යුතුයි. ඉතින් කොහොමද මෙතනදී අපිට බ්ලිම්ප් එක ඩ්‍රොප් කරන්න පුළුවන් එතන තියෙන කම්පාර්ට්මන්ට් එකකට, ඒ සයිඩ විනාශ කරගන්න, එහෙම නැත්නම් ලයින් ස්පෙල්ස් යූස් කරගන්න පුළුවන්, එහෙම නැත්නම් වෝල් බ්‍රේක් එකක් දාලා අපේ කිංව හෝ කාවරේ එක අස්සර දියත් කරලා යවන්න පුළුවන්. හැබැයි කොහොමද දැන් අලුත් බේස් බිල්ඩින් ස්ටයිල්ස් වලට අනුව ටවුන් හෝල් එක අවට තියෙන හෝ මේන් ඒරියා එකක් අවට තියෙන කම්පාර්ට්මන්ට්ස් වලට එච්චර ලොකු විශේෂ බිල්ඩින්ස් දාන්නේ නැහැ. එතකොට අපේ එන්න අපේ කිං එම නැත්තම් අපේ ලයින් ස්පෙල්ස් ඕ නෑම දෙයක් බ්ලිම්ප් එකාරේ අපි ඩ්‍රොප් කරාම සම්පූර්ණ මේක වේස්ට් වෙලා යනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඕවර්ග්‍රෝත් ස්පෙල් එක අනිවාර්යෙන් ප්‍රයෝජනවත් කියන එකයි මගේ මතය. මොකද කියනවා නම් එතකොට එලියෙන් අපි සුළු ෆනල් එකක් දාගෙන කුයින්ව ඇතුළට තල්ලු කරනවා ලස්සනටම. එතකොට අපිට කිංව ඉතුරු ස්පෙල්ස් ටික බ්ලිම්ප් එක වගේ දේවල් අනිවාර්යෙන් වෙනත් තැනකට යූස් කරගන්න පුළුවන්. ඒකෙන් හින්දා ඉතින් ප්‍රථමයෙන්ම මම ඉන්ක්ලූඩ් කරනවා මේ ඕවර්ග්‍රෝත් ස්පෙල් එක යූස් කරගෙන කරන කුයින් චාර්ජ් සිස්ටම් එක. ඉතින් දෙවනියට මම ඉන්ක්ලූඩ් කරන ක්‍රමය තමයි අපේ ෆ්ලේම් ෆ්ලිංග එකත් එක්ක ඕවර්ග්‍රෝත් ස්පෙල් එක හොඳටම ටැලි වෙලා ක්‍රියාත්මක වෙනවා. ඉතින් උදාහරණයක් වශයෙන් ඔයාලා දන්නවා ෆ්ලේම් ෆ්ලිංග එක අපි ඩ්‍රොප් කරගන්නේ බේස් එකක නිශ්චිත ඒරියා එකක් විනාශ කර ගැනීමටයි. එතකොට ඉතින් අපිට අවශ්‍ය නැත්නම් ඒ පැත්ත විනාශ කරගන්න ෆ්ලේම් ෆ්ලිංගෙන් අපිට විනාශ කරන්න ඕනේ තවත් නිශ්චිත පැත්තක් නම් දැන් අපි කරන්න අනිවාර්යම රොකට් ලෝන්ස් බ්ලිම්ස් වගේ දේවල් එම නැත්නම් වෙනත් ට්‍රූපයක් එතනට ඇවලා එතන පොඩ්ඩක් ක්ලීන් අප් කරලා දෙනවා ෆ්ලේම් ෆ්ලිගේකට මේ පැත්තට ටාගට් කරපන් කරුණා කරලා කියලා පෙන්වීමට. හැබැයි කොහොමද දැන් තියෙන මේ ඕවර්ග්‍රෝත් ස්පෙල් සිස්ටම් එකෙන් අනිවාර්යෙන් අපිට අපේ ෆ්ලේම් ෆ්ලිංග එක ලස්සනම හරවන්න පුළුවන් අවශ්‍ය කරන පැත්තට. ඒත් එක්කම ඉතින් මෝටා එකක් මල්ටි මෝටා එකක් වගේ දෙයක් තියෙනවා නම් එතන ඒ වදයක් වෙන ඒ ටිකත් අපිට අනිවාර්යෙන් ඕවර්ග්‍රෝත් ස්පෙල් එකෙන් ඉතින් නිශ්චිත කාලයකට එතන කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඉතින් කොහොමද මේක මම විශාල ඉතින් වාසියක් හැටියටයි දකින්නේ. ඉතින් ඔයාලට පුළුවන් අනිවාර්යම යූස් කරලා බලන්න ෆ්ලේම් ෆ්ලිංග එකට අවශ්‍ය කරන පැත්තට හැරවීමට හොඳම ස්පෙල් එක කියලා මම හිතන්නේ ඕවර්ග්‍රෝත් ස්පෙල් එක. තුන්වෙනියට මම ඉන්ක්ලූඩ් කරන ක්‍රමය තමයි අපේ බ්ලිසර්ඩ් එකක හෝ සුපාජ බ්ලිම්ප් එකක් ලස්සනම දියත් කරන්න පුළුවන් ලාවා හවුන් කෙනෙක් එක ඕවර්ග්‍රෝත් ස්පෙල් එක භාවිතා කරගෙන. ඉතින් ඔයාලා දන්නවා අපි ලාවා හවුන් කෙනෙක් ඩ්‍රොප් කරනවා සමහරකට බේස් එකේ ඇතුළට ඉන්විස් එක ඩ්‍රොප් කරන එක එයා ඩිෆෙන්ස් එකට. එතකොට ඒ ලාවා හවුන්ඩ් බේස් එක හරහා ගමන් කරනවා. එතකොට මයින්ස් වගේ දේවල් තියෙනවනේ. ඒ වගේම ටැංකින් එක සප්ලයි කරනවා බ්ලිම්ප් එකට. ඉතින් ඒට වඩා සාර්ථක වැලුවක් ගන්න පුළුවන් අපිට ඕවර්ග්‍රෝත් ස්පෙල් එක එක පැත්තකින් ඩ්‍රොප් කරගෙන. ඕවර්ග්‍රෝත් ස්පෙල් එක ඩ්‍රොප් කරන සම්පූර්ණයෙන්ම අයිනකින් තියෙන එයා ඩිෆෙන්ස් එක කවර් වෙන විදිහට. ඉතින් එතකොට අපිට පුළුවන් ලස්සනම ලාවා හවුන්ඩ අවශ්‍ය කරන පැත්තට දියත් කරන්න. ඒත් එක්කම අපිට බ්ලිම්ප් එක ෆලෝ අප් කරලා එතනින් යවන්න පුළුවන්. ඒ වගේම ඉතින් අපි ඕවර්ග්‍රෝත් ස්පෙල් එක එතනින් ඩ්‍රොප් කරා දී ඒ වගේ අවස්ථාවකදී
ඉතින් අපිට පුළුවන් එතනදිම තවත් ප්ලෑන් එකක් දාගන්න අපේ හීරෝස් ලව හෝ අපේ මේන් ට්‍රූප් එක වෙනත් පැත්තකින් බේස් එකක් ඇතුළට දියත් කිරීමට ඉතින් වැඩ දෙකක් එතනින් කරගන්න පුළුවන් හැබැයි මේන්ලි ඉතින් මම මේකත් ප්‍රයෝජනවත් කියලා හිතනවා මේ ස්පෙල් එක භාවිත කරගන්න ඉතින් ක්‍රම අංක 4 ඇවිල්ලා ඕ නෑම ගැනට ෆන් එකක් ගන්න පුළුවන් ක්‍රමයක් ඒ තමයි ස්නීකි ගොබ්ලින්ස් ලඟින් අපි ලූට් එකතු කරන ගමන් අනිවාර්යෙන් අපිට ට්‍රෝෆිස් ටියුත් එකතු කරගන්න පුළුවන් අනිවාර්යම ස්නීකි ගොබ්ලින්සව දැන් ටවුන් හෝල් එක ඇතුළට දියත් කරලා ඉතින් ඔයාලා දන්නවා කලින් අපි ජම් ස්පෙල්ස් භාවිත කරගත්තත් ස්නීකි ගොබ්ලින්ස විශාල ප්‍රමාණයක් යූස් කරගන්න සිද්ධ වෙනවා ටවුන් හෝල් එක ඇතුළට යවලා ඒකත් විනාශ කරගෙන ලූට් එකක් එකතු කරගන්න හැබැයි කොහමද දැන් මේ ඕවර්ග්‍රෝත් ස්පෙල් එකෙන් සම්පූර්ණයෙන්ම කම්පාර්ට්මන්ට් එකක් පේන්නේ නැති කරන්න ඉන්විස් කරලා ෆ්‍රීස් කරලා සම්පූර්ණයෙන්ම ඩීඇක්ටිවේට් කරන්න පුළුවන් එතකොට අපි ස්නීකි ගොබ්ලින්ස කෙලින්ම යනවා ටවුන් හෝල් එක ඇතුළට ඉතින් කොහමද මේ ක්‍රමය ඉතින් භාවිත කරගන්න පුළුවන් අනිවාර්යම සෙන්ට්‍රලයිස් ටවුන් හෝල් වලදී විතරයි ඉතින් උත්සාහ කරලා බලන්න අනිවාර්යම මේ ක්‍රමය ඉතින් මාතත්ව බැලුවා සාර්ථක ක්‍රමයක් අනිවාර්යම ෆන් ක්‍රමයක් ඉතින් ඕවර්ග්‍රෝත් ස්පෙල් එකෙන් මේ වගේ ප්‍රයෝජනකුත් ගන්න පුළුවන් පස්වෙනි ක්‍රමය හැටියට මම ඉන්ක්ලූඩ් කරන්නේ අනිවාර්යම අපේ ඊගල් ආඩ්ලර් එක කන්ට්‍රෝල් කිරීමක් ඕවර්ග්‍රෝත් ස්පෙල් එක යූස් කරගෙන ඉතින් මේක නම් අනිවාර්යම ඉතින් ඔයාලා හැමෝටම තියෙන ගැටලුවක් ඒ තමයි අපේ මේන් ට්‍රූප් එක විශේෂයෙන් අපි විශාල ට්‍රූප්ස් ප්‍රමාණයක් සුපර් විචර්ස්ලා සාමාන්‍ය විචර්ස්ලා යටි ඇටැක්ස් එහෙම නැතිනම් ඉතින් ටෙක්නිකල් ඇටැක් එකදී වුණත් අනිවාර්යම ඊගල් ආඩ්ලර් එක ඇක්ටිවේට් කරනවා අනිවාර්යම බේස් එකේ වෙනත් හරියක තියෙන ඒ වගේම ඉතින් ඔයාලා දන්නවා බේස් බිල්ඩර්ස්ලා ෆලෝ අප් කරන ටෙක්නික්ස් අනිවාර්යම ඉතින් මේන් වැලියු එක ගන්න පුළුවන් පැත්තේ නෙමෙයි සමහරකට ඊගල් ආඩ්ලර් එක ප්ලේස් කරන්න ඊගල් ආඩ්ලර් එක පැත්තෙන් අපි ආවොත් මේන් වැලියු එක ගන්න බෑ ඉතින් ඒ වගේ ට්‍රික් බේසස් වලදී අනිවාර්යම අපිට ඊගල් ආඩ්ලර් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඕවර්ග්‍රෝත් ස්පෙල් එක ඩ්‍රොප් කරගෙන එතකොට අපේ ට්‍රූප්ස් ටික ලස්සනම ඊගල් ආඩ්ලර් එක ළඟට යන ටිකට අනිවාර්යම එතකොට ඕවර්ග්‍රෝත් ස්පෙල් එකේ පාවෙක බෑලා තියෙන්නේ එතකොට අපේ ට්‍රූප්ස් වල පුළුවන් අනිවාර්යෙන් ඊගල් ආඩ්ලර් එක විනාශ කරන්න එතකොටම වගේ අපිට ග්‍රෑන්ඩ් වෝලන් ඇබිලිටි එකත් යූස් කරගන්න පුළුවන් ඒ හරියට අපිට එනකොට එම නැතිනම් දැන් අපි යූස් කරගන්න අනිවාර්යම ග්‍රෑන්ඩ් වෝලන් ඇබිලිටි එක ඊගල් ආඩ්ලර් ස්ට්‍රයික් එකෙන් බේරා ගැනීමට වේලාසනින්ම හැබැයි මේ ක්‍රමයට අනිවාර්යම හයිබ්‍රිඩ් අපේ සුපර් ඩ්‍රැගන් ඇටැක්ස් ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන් ඇටැක්ස් ඕ නෑම ස්ටයිල් ඇටැක් එකක් ඉතින් සාර්ථක කරගන්න පුළුවන් ඉතින් ඕවර්ග්‍රෝත් ස්පෙල් එක හරියටම ඊගල් ආඩ්ලර් එක සම මේන් ඒරියා එකක් අපි බ්ලොක් කරලා තියා ගත්තොත් ඉතින් 6 වෙනි නිසා අවසාන ක්‍රමය මම ඔයාලා ඉදිරිපත් කරන අනිවාර්යයෙන්ම ඉතින් අපේ ස්පෑම් ස්ටයිල් ඇටැක්ස් වලට වාසියක් ගන්න පුළුවන් ක්‍රමයක් ඒ තමයි දෙපැත්තෙන් අපිට තියෙන කෙලින්ම ඕවර්ග්‍රෝත් ස්පෙල්ස් දෙකක් ඩ්‍රොප් කරන්න ඊට පස්සේ අපිට වැල්කරීස්ලා ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන්ස්ලා රූට් රයිඩර්ස්ලා ඕ නෑම කෙනෙක්ව ගැලෙම බේස් එක කරා යවන්න පුළුවන් හැබැයි කොහමද ඉතින් මතකෙ තියාගන්න ඕනේ නැවතරක් අපිට රිටර්න් වෙන්න වෙනවා ඒ පැත්තට ඒ අපි ඕවර්ග්‍රෝත් ස්පෙල් එක ඩ්‍රොප් කරපු පැත්තට ඉතින් ස්පෙල් ඉෆෙක්ට් එක යනකොට එයාලා නැවතරක් අවදි වෙනවා හැබැයි කොහමද ඒ දෙපැත්තෙන් සාමාන්‍යයෙන් බේස් එක දෙපැත්තෙන් තියෙන්නේ හතර පැත්තම සමානයි තියෙන්නේ ඉතින් අනවශ්‍ය බිල්ඩින්ග්ස් තමයි එතකොට ඉතින් අපිට ලේසියෙන්ම හැල් කරගන්න පුළුවන් ඒ බිල්ඩින්ග්ස් ටික ට්‍රෑෂ් බිල්ඩින්ග්ස් තියෙනවා අනිවාර්යයෙන්ම ඉතින් ගොඩක්ම අයින් වලින් ඉතින් එතකොට නැවතරක් අපේ මේන් ට්‍රූප් එකට ලස්සනට අවශ්‍ය කරන පැත්තට නැවත ගිහිල්ලා එන්න පුළුවන් නම් එතකොට ඉතින් අපිට අනිවාර්යයෙන්ම 3 ස්ටාර් එකට ගේන්න පුළුවන් ඇටැක් එක ඉතින් කොහොමද මේක තමයි මම අවසානයේදී ඉන්ක්ලූඩ් කරේ ඉතින් අපේ ඉන්නා ඒ වගේ ඉතින් ස්පෑම් ස්ටයිල් ඇටැක් කරන්න කැමති අයට ඉතින් ඔයාලට පුළුවන් අනිවාර්යම අත්දැක බලන්න ඒ වගේම මම කලින් කිව්වා වගේ ඉතින් ටවුන් හෝල් 11 සිටම 11 දින අනිවාර්යම සීසී එකෙන් රික්වෙස්ට් කරලා ගන්න පුළුවන් ඉතින් 12 සිට අනිවාර්යම ස්පෙල් එක ඔයාලටම ට්‍රේන් කරගන්න පුළුවන් ඉතින් ඒක හින්දා ඔයාලට අනිවාර්යම මේ ක්‍රම වලින් මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා ඒ වගේම ඉතින් ඔයාලා අනිවාර්යම මෙන්න මේ chart එක ඔළුවේ තියාගන්න ඕනේ ඉතින් ඕවර්ග්‍රෝත් ස්පෙල් එකේ ඔයාලා දන්නවා ඒ ලෙවල් එකට අනුව තමයි අනිවාර්යම ඒ ඉන්විස් වෙන ෆ්‍රීස් වෙන ඉන්වෝනබල් වෙන ඒ ටයිම් එක රඳා පවතින ඒකින්ද ඒ ටයිම් එක අනිවාර්යෙන් මතකෙ තියාගන්න තියාගෙන උපරිම ෆන් එකක් ගන්න උත්සාහ කරන්න ඉදිරියේදී අපි බලමු තව ක්‍රම තියෙනවාද කියලා ඊටත් අමතරව ඉතින් මම ඉන්ක්ලූඩ් කරලා නැති ඔයාලා මොකක් හරි හොයාගත්ත ක්‍රමයක් තියෙනවා නම් ඉතින් ඔයාලට ඒක කමෙන්ට්ස් වලින් කියාගන්න කියන යන්න පුළුවන් ඒ වගේම ඉතින් මම හිතනවා හැමදාම වගේ ඉතින් ඔයාලා යම් කිසි දැන් මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න ඇති කියලා ඉතින් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලාත් මම හිතනවා ඒ වගේම ඉදිරියේදී අපි බලමු තව දුරටත් මේ ස්පෙල්ස් ඒ වගේම අලුත් ඉක්විප්මන්ට්ස් වලින් මොනවද කරන්න පුළුවන් කියලා රයිට් ටයිම් නම් තවත් හොඳ වීඩියෝ එකකින් ළඟදිම අපි හමු වෙමු.